ආරම්භයේදීම ප්‍රසන්න රණතුංග මැතිතුමා මේ සභාවට ඉදිරිපත් කළ කරුණු අපි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය විපක්ෂය හැටියට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතුමා කරේ මේ සභාව නොමග යැවීමක්. ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි කරඳ ගස්තැන්න නාරං බැද්ද හිරිවඩුන්න රමුක්කන ජීවත්වුණු කේඩී චමින්ද ලක්ෂාන් දරුවෝ දෙදෙනෙකුගේ පියෙක් නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරපු තමන්ගේ දේශපාලන අයිතිය තමන්ගේ කතා කිරීමේ නිදහස උද්ඝෝෂණ කිරීමේ නිදහස දේශපාලනය කිරීමේ නිදහස කතා කිරීමේ නිදහස ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වුණු පුද්ගලෙක් අපි පැහැදිලිවම කියන්න කැමති මේ චමින්ද ලක්ෂාන්ගේ මරණයට වග කියන්නට ඕන රාජපක්ෂ රජයේ ම්ලේච්ඡත්වය සහ රාජ්‍ය ත්‍රස්තවාදය කියන එක මේ අවස්ථාවේ කියන්නට ඕන ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තියන්නේ අවම බලය ක්‍රියාත්මක කරන්න මං අහන්න කැමති වෙඩි තියෙන එක අවම බලයද මිනි මරණ එක අවම බලයද මේ ඡත්‍ය අවම බලයද රාජ්‍ය ත්‍රස්තවාදී අවම බලයද මං අහන්න කැමති මං දන්නවා ගරු කථානායකතුමනි මේවා අහගෙන ඉන්න බැරි නරි ටිකක් හිවලු ටිකක් කෑ ගහනවා ඒවට අපි සැලෙන්නේ නැහැ ඔය ආසනේ ඉඳගෙනම රණසිංහ ප්‍රේමදාස දෝෂ අභියෝගයේ කතා කරපු ආකාරය ඒ අය දන්නේ නැහැ ඒ නිසා නරි කෑ ගැහුවොත් මම බය වෙන්නේ නැහැ ගරු කථානායකතුමනි මම කියන්නේ කැමති මේ මේ චාණ්ඩුව මේ ත්‍ස්සවාදී ආණ්ඩුව මේ මිනි මරණ ආණ්ඩුව අද කරන්නේ රටේ ජනතාව මර්ධනය කිරීම මං අහන්න කැමති මිනි මරණ එක අවම බලයද T56 උන්න පාවිච්චි කරන එක අවම බලයද මං අහන්න කැමති ඔබතුමාගෙන් කවුද වෙඩි තියන්න ඕඩර් එක දුන්නු SSP මොකද SSP ගේ නම SSP කාගේ කවුද කවුද SSP මොකද SSP ගේ සම්බන්ධතාවය මේ ගැන කරුණාකරලා එලිදරව් කරන්න ගරු කථානායකතුමනි මම කියන්න කැමති දැන් ජන පීඩක ආණ්ඩුව අද ජන ඝාතක ආණ්ඩුවක් වෙලා අලුත් පොලිස් ඇමති මෙහෙමද වැඩල්ලුවේ කියලා මං අහන්න කැමති මෙහෙමද වැඩ පටන් ගත්තේ මිනි මරලද වැඩ පටන් ගත්තේ මං අහන්න කැමති ගරු කථානායකතුමනි මං අහන්න කැමති මේ ආණ්ඩුව දැන් නැද්ද මානවයිතිවාසිකම් රකින්න ඕනේ කියලා මේ ආණ්ඩුව දැන් නැද්ද නෑ ගරු කථානායකතුමනි මට අවස්ථාව දෙන්න බාධා කරන්න එපා මගේ කතාවෙන් පස්සේ ඕන තරම් කතා කරන්න නෑ මගේ කතාවෙන් පස්සේ උත්තර දෙන්න මං අහන්න කැමති ගරු කථානායකතුමනි මේ ආණ්ඩුව දැන් නැද්ද IMF සාකච්ඡා යනවායි කියලා මේ ආණ්ඩුව දැන් නැද්ද මේ රටේ මිනිස්සුන්ට භාෂණේ නිදහස තියෙනවායි කියලා මේ ආණ්ඩුව දැන් නැද්ද මේ රටේ ජනතාවට ප්‍රකාශනේ නිදහස තියෙනවායි කියලා මේ මිනිස්සු පාරට ආවේ බවුසර් ගිනි තියන්න නෙමෙයි මේ මිනිස්සු පාරට ආවේ කිරිපිටි ටික ගන්න තෙල් ටික ගන්න හාල් ටික ගන්න සීනි ටික ගන්න ගෑස් ටික ගන්න මාස ගණනාවක් පෝලිං වල හිටපු මේ මිනිස්සු ටික මේ ආණ්ඩුව හිතාමතාම පීඩණයට තර්ජණයට ගර්ජණයට මර්ධණයට දැන් ඊයේ දවසේ මිනි මරන්නට පටන් අරගෙන මං කියනවා මේ අත්පේ රටේ තිබෙන්නේ මිනි මරු ආණ්ඩුව මේ මිනි මරු ආණ්ඩුව මේ මිනි මරු ආණ්ඩුව අපි අනිවාර්යෙන්ම ඉදිරියේදී ජන බලයෙන් ජන සවියෙන් පළවා හරිනවා කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දරු කථානායකතුමනි මං අහන්න කැමති මේ ආණ්ඩුව මිනි මරලා
බලේ ඉන්න දහදන්නේ බලේ රැක ගන්න දහදන්නේ මිනි මරලා මම මතක් කරන්න කැමති මේ ආණ්ඩුවටත් අර මේ ආණ්ඩුවේම කෑල්ලක් වුණු හිටපු ආණ්ඩුවටත් උගණ්ඩාවට ජලය ලබා දුන්නු ඉතිහාසයක් තියෙනවා හැබැයි රතුපස්සල ජනතාව ජලය ඉල්ලනකොට මොකද කරේ මරලා දැම්මා දීවරයෝ ඉන්නන සහනාධාරය ඉල්ලනකොට මොකද කරේ වෙඩි තිබ්බා මරලා දැම්මා රොෂෙන් චානකව මතකද ඒ කරපු මිනිමරු ක්‍රියාවන් මතකද මම කියන්න කැමති ලසන්ත වික්‍රමතුංගව මැරුවා ලලිත්ව කුගල්ලව මැරුවා මාධ්‍ය මර්ධනය කරා මාධ්‍යවේදීන් ඝාතනය කරා ගරු කථානායකතුමනි මේ රමුක්කණෙන් දුන්න සංඥාව තමයි ජන අරගලයටත් ගහනවයි කියන එක අපි කියනවා එහෙම සංඥා දෙන්නට මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ ජන අරගලය ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගයක් සමගි ජන සම්දානයක් සමස්ත විපක්ෂයක් පලිහක් හැටියට ඒ ජනතාව ආරක්ෂා කරන්නට අපි ඉන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති ගරු කථානායකතුමනි මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් අද දවල් 12ට පෙර කරුණාකරලා මේ සභාවට ගෙන්නන්න ආරක්ෂක ලේකම්ව මහජන ආරක්ෂක ඇමතිව පොලිස් ප්‍රතිවරයව ගෙන්නන්න අර වෙඩි තියන්න අනුමත දුන්නයි කියන SSPවත් ගෙන්නන්න ඒ SSP පිටිපස්සේ ඉන්න දේශපාලන බලවතුන්ටත් ගෙන්නන්න කියන්නේ ගෙන්නලා පක්ෂ නායකයන්ට අවශ්‍යයි සාකච්ඡාවක් කරු කතානායකතුමනි මේ සියලු දෙනත් සමග දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.